මාලිමාව කියන්නේ රටේ විකල්පය නොවේ විසඳුම කියලා. කෙරී ලාල්කාන්ත ජාතික විධායක සභික ජාතික ජනබලවේගයේ ජනතාවට දැන් ඕනෑ මේ කැත දේශපාලන සංස්කෘතිය ඉවර කරන්න. වෙනත් පක්ෂවල සිටි කලකිරුණු පාක්ෂිකයනුත් අපේ රැස්වීම්වලට ආවා. අපට බලය ලබා දීමට ජනතාව සූදානම් කියන පණිවිඩය තමයි දුන්නේ ගයන් ගාල්ලගේ සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පළ කරන අදහස්. හිතේ තියෙන දේවල් නේද? සමහරට අතීත අත්දැකීම් ඒවා කියවෙන වෙන්නත් පුළුවන්. ඒක තමයි අපි ප්‍රශ්න කරේ. එන පොලිස් දෙපාර්තමේන්තුව, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, අභියාචන අධිකරණ, මහා අධිකරණ මේ ඔක්කොම වහලා දාලා නීතිය පසුදලීමේ කාර්යය සාමාන්‍ය ජනතාවගේ අතර දීලා කඩු පොළු දීලා අරගලයේ දවස්වල අපි දැක්කනේ අරගලය පටන් ගත්තේ ඇත්තටම දරුවාගේ බඩගින්නෙන් වුණාට ඒ අරගලයේ අවසන් මොහොතේ කොයි වගේ දේශපාලන පැත්තකට දරංගියේ කියලා හොඳ කියවීමක් තිබෙනවා මේ රටේ ජනතාවට. අපි දැක්කා යම් යම් තැන්වල මන්ත්‍රීවරු ඝාතනය කළා. ඒ මන්ත්‍රීවරයා කරේ මොන වගේ වැරද්දක්ද, වැරද්දක් කරත් ඔහුව පාරක එහෙම ඝාතනය කරන්න පුළුවන්ද කියන වගේ සමාජ කතිකාවතක් මේ රටේ නිර්මාණය වුණා. වාහන නවත්වලා ගහන්න, ගිනි තියන්න, ඒ වගේ දෙයක් නිර්මාණය වුණා. ඒතර මේ සියල්ල අධිකරණ පොලිස් දෙපාර්තමේන්තුව මේ ඔක්කොම වහලා දාලා අනිත් විදිහට අනීතික බලයක් ජනතාව අතර දෙන්නද ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ මේ යෝජනා කරන්නේ? ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඔවුන්ට කරන්නට පුළුවන්. ඕනම අවස්ථාවක කියන්න පුළුවන් මේ නෑ කිව්වේ නෑ, මොකද්ද කිව්වේ, මම මොකද්ද කිව්වේ, දේවල් කරන්න පුළුවන්. විවේචන තියෙනවා නම් ඒ විවේචන අහගෙන ඉන්නත් අඩුම ගානේ ඒ මට්ටමේ වත් සදාචාරයක් නේද? ගෝත්‍රවාදී නොවි එහෙම තියෙන්නත් ඕනේ. ඒ නිසා අහන ප්‍රශ්න වලට තියෙන ගැටලුව මොකද්ද? මොකද්ද මේ කරන්න හදන්නේ? සෝමාලියාවක් බවට පත් කිරීමක්ද මේ කරන්න හදන්නේ? නැවත ගිනි තැබීමක්ද කරන්න හදන්නේ? මේ අහන ප්‍රශ්න වලට පැහැදිලි කිරීමක් කරන්න. මෙන්න මේකයි කිව්වේ කියන කාරණේ.